ඇටිල්ඩ නැවතත් ඇගේ පුටුවේ වාඩි වුණා මිස් ට්‍රංශ්බුල් මේසේ පිටුපස ගුරතුමියගේ පුටුවේ වාඩි වුණා. ඒ තමයි පන්තියට අවට පස්සේ ඉඳගත්ත පලවෙනි වතාව. ඊළඟට ඇ අතත් දිගු කරලා වත්‍රජෝගුව අල්ල ගත්තා. ඒත් ඒේක උස්සලාගන්න නැතුව අල්ලගත්ත ගමන් කතාකරගෙනයන්න පටන් ගත්තා. මටතාම තේරුම් ගන්න බෑ මේ පොඩියවු මේතරන් අප්‍රසන්න ඇයි කියලා එවුන් තමයි මගේ ජීවිතයටම එපාමකරපු විෂ උංහරියට මැස්සෝ මදුරුවෝ වගේ පුළුවන්තරං ඉක්මට නැතිකරලදාන්න ඕන ජාතිය අපි මැස්සෝ නැතිකරනවා කෘමිනාශක විදලා ඇලෙන්න ලාටු කොලෙ එල්ලලා මම නිතරමි හිතැමින් ඉන්නවා පොඩියවුන් නැති කරන්න පුළුවන් වායුවක් ගැන කොයිතරම් චමත්කාරද මේ පන්තියට මට ඇතුළු වෙන්න පුළුවන්න්නම් තඩි ස්ප්‍රේගන් එකක් කරගෙන. ඇවිත් විදගෙන විදගෙන යන්න පුළුවන්න්නම් දිගට හරහට. ඒමත් නැත්තම් ලාටුගාපු පැදුරු. තරම් ලොකෝ ඇලෙන කඩදාසි තියයේ නම් විස්කෝලේ වටේ එල්ලලා තියන්න එකක්ා දෙන්නා ඇලෙන හැටි බලන්න ඒවයේ. එතුකොට වැඩේ ඒවරයි. ඒක හොඳ අදහසක් නේද මිස්සානිේ. ඔය කියන්නේ විහිලුවක් නම් ඒකේ ඒතරම් හොඳ විහිළුවක් නෙවේ මිස් ට්‍රාංච්පූල් මස්සනය උත්තර දුන්නා පන්තිය කෙලවරේ හිටගෙන. ඔයා කැමති නෑ. එහෙම හිතන්නෙ නෑ මිස්හනි මිස් ට්‍රාන්චපූල් කි්වා. අනික ඒක විහිලුවට කියාපු දෙයක් නෙවෙයි. ඒමගේ අදහස නියම හොඳම ස්කෝලයක් ගැන. මිස්සානි ඒ කියන්නේ ළමයි එකෙක්වත් නැති ස්කෝලයක් ගැන කවදහරි දවසක මම් පටන්ගන්නවා වගේ ස්කෝලයා මංහිතන්නේ ඒක හරියට සාර්ථක වේ මේ ගෑණිටනම් පිස්සු කියලා මිස්හනිී කල්පනා කලාා ඔළුව නරක් වෙලා එය තමයි ඇත්තටම නම් අහක්කරන්න ඕන මිස් ්‍රරාච්පූල් දැන්ට් ලොකු වත්‍රරජෝගූ උස්සෙලා අරගෙන එයාගේ වීදුරුවට වත්‍රටිකක් වක්කරන්න පටන්ගත්තා එක පාරටම වතරත් එක්ක සෙවලපාට දියහෝනා වීදුරුවට රෝරගෙන වැටුනා විස්ට්‍රාශ්පූල් ඇතිගිරින් කෑගහගෙන පුටුවෙන් උඩ පැන්නේ හරියට පුටුවයට ලොකු රති්ඥයක් පත්ව වනාා වගේ දැන් ළමයිටත් පේනවා දිග සෙවල ගොඩක්වාගේ බඩ පැත්ත කහපාට හිකනලෙක්වාගේ සතෙක් වත්‍රවීදුරුවය ඇතුළේ එහාට මෙහාට කැරකෙනවා දඟරලනවා. ඒ පාර ඒගොල්ලොත් දඟලන්න කෑගාන්න පටන්ගත්තා එක සැරේම. ඒ. ඒමකක් දේ අපපිරියවෙ බෑ සර්පේක් කිබුල් පැටයෙක් බලාගෙනයි මස් ට්‍රංච්බුල් ලැවැන්ඩර් කෑගහල කතා කලා ඌකාවේ විස් ට්‍රන්ශ්බුල් මේ යෝධ ගැහැනිය එයාගේ කොළපාට ගෞමත් එක්ක වෙවුල වෙවුලා හිටගෙන හිටියක් එයාට ඒ වගේම තරහයි මොකද කාටවත් බයනැති බොහොම තදකෙන කැටියට ආඩම්බරෙන් ඉන්න නිසා අනෙක් අයි ඉදිරියේදී මේ වගේ කෑගාගෙන උඩ පනින්න සිද්ධ වෙන්න මෙහෙම දෙයක් කවුරු හරි කලාට. එයා වීදුරුවයේ එහාට මෙහාට දංගලන සතාදිහා බලා හිටියා. පුදිම කියන්නේ එයා මීටිස්සර කවදාවත් දියහූුණෙ දැකලා නැහැ. සත්්‍ය විද්‍යාවවත් පරිස්‍රවිද්‍යාවත් එයාගේ හොඳ විෂයන් නෙවෙයි. එයාට අඹමල් රේනුවක තරංවත් දැනුමක් නෑ මේ මොකාද කියලා හිතා ගන්න. එකමදේ බොහොම අපට සන්න බවක් පේන තියෙනවා වගේ. ඇ හෙමින් පුටුවේ වාඩියෝනා. දැංහ කලින්ටත්වඩා බායවෙලා වගේ. එයාගේ පුංචි කලුඇස්වල තරහක් වෛරයක් උතුරා ගලනවා. මැටිල්ඩා ඇ බෙරිහන් දුන්නා නැගිටිනවා. කවද මම මැටිල්ඩ කිව්වා. මොනොවද කළේ නැගිටින්නයි කිව්වේ ජරා කැරපොත්ති. මම කිසිම දෙයක් කළේ නැහැ මිස් ට්‍රංශ්පූල් ඇත්තටම මම නෙමේ මමඔය සෙවල සතාව දැකලවත් නෑ මෙීට ඉස්සර. ැගින්න කිව්වේ බාම කුණු දහජරා ඉහිද පනුව අකමැත්තෙෙන් මැටිල්ඩ නැගිට්ට එයා ඉන්නේ දෙවැනි පේලියේ රැවැන්ඩරින්නේ ඊට පිටුපසින් පේලියේ එයාගේ හිත්තට හරිනෑ එයා එයාගේ ආලුව අමාරෝකදාන්න හිතුව නැහැ හැබැයි එයා නම් ඒක පිළිගන්නත් කොහෙත්ම සිතුව නැහ. උඹමහ නීච පිළිකුල් හිතෙන දකිින්ඩ එපාාවෙන නපුරු පුංචි සතෙක් මස් ට්‍රන්ංශ්පූල් කෑගාගෙන ගියා උබ මේ ස්කෝලේ යන්න වටින්නෙනෑ ඉ ඕන හිරේ තියන්න වටින්න හිරේ. මම උඹව මේකින් එලවන්නේ බෙර ගහලා ලැජ්ජ කරලා මම ෆ්‍රිපෙට්ලා ලව්වා හොකී පිත්තිවලින් ගගහා කොරිඩෝරේදිගේ එලවලා තමයි ලලියට යවන්නේ මම ගුරුමණ්ඩලේම දාලා ආරස්සා ඇතුවයි ගෙදර යවන්නේ. ඉන් පස්සේ මම උඹවරෙනවා පුනුරුත්තාපන කඳුරකට අඩුමගානය අවුරුදු හතලිහකට. ස්ට්‍රරං්පුුල් කොයිතරම් කේන්තියෙන් කිව්වද කිවෝොත් එයාගේ මූුණ හරියට දියබුබුලක් වගේ රතු වෙලා කට දෙපැත්තේ පොඩි සෙමගොඩවල් වගේ කෙල එකතු වෙලා ඒත් එයාවිතරක් නෙවෙයි හොඳටම කේන්තිීන් ඉන්න මේ වෙලාවේ මැටිල්ඩටත් දැන් රතුකටුව පනින්න ලංවෙලා එයා කොහොමත් අක්කමැතිනෑ එයා කරපු දේකට දොස් කියනවනම්. ඒකේ සාධාර්ණකමක් තියෙනවා මේක අලුත් අත්දැකීමක් මේ කිසිම විදිහැකින් නොකරපු නොදන්න වරතකට බැනුම්මහන්න සිද්ධ වීම. අර විදුරුවයින්න සත්වයා ගැන කිසින සම්බන්ධයක් මැටිල්ඩට නැහැ. මොන යකා වැහුණත් මේ පිස්තු ට්‍රන්ංශ්පූල්ට මේක මගේ ඔලුවට දාන්නනම් දෙන්න නෑ. මම මේක කෙරුවෙනෑ මැටිල්ඩ පුළුවන්තරම් හයිියෙන් කෑගහල කිව්වා. ඕඕ! උඹම තමයි මේක කෙරුවේ. මිස් ට්‍රන්චශ්පූල් ආපස්සට බෙරිහන් දුන්නා. වෙන කිසි කෙනෙකුට ඔය වගේ උපපරවැට්ටියක් ගැන හිතාගන්නවත් පෑ තාත්තා හරියටම හරි මට අනතුරුව අංගවලා තිබ්ප එක කාඩත් පේන හැටියට ලොකුමිස් සම්පූර්ණයම එයවම පාලනය කරන්න බැරි තත්ත්වය එකට ඇවිත්. එයා ඔල්මාධකාරියක් වගේ මහසත්ෙට ප්‍රලාප දොඩවනවා මේ ඉස්කෝලේ ඉඳලා ඉවරයි ගැටිසිේ ඇ කෑගෑවා හැම තැනින්ම ඉවරයි මං පුද්ගලිකෝම ඒක බලාගන්නම්කෝ දාන්නතැනක් හොයල දෙන්න කපුටෙක්කේ වර්ජස් පිඩක්වත් ඔළුවට නොවෙටෙන තැනකට යවන්න. සමාරවිට ආය කවදාවත් ඉරේලිය නොදකින්න පුළුවන්. මම කියන්නේ මමඔය වැරැද කළේ නැහැ. මැටිල්ඩා යටිකිරීෙන් කෑගැහවා. මංවය සතා ජීවිතයට දැක්කෙත් තදයි. උඹ මගේ බොන වතුරෙකට කිඹලෙක් තැම්මා. නිිස් ට්‍රන්ස්්පූල් කෑගෑවා. විදුහල් පතිනියකට විරුද්ධ කරන්න පුළුවන් වෙන අප්‍රාධයක් ලෝකෙමනෑ දැන් ඉඳගන්නවා වචනයක්වත් කතා කරන්න එපා තවත්. ඉඳගන්නවා. කිව්වා නේද මං වහාම ඉඳගන්නවා. ඒත් මං කියන්නේ මැටිල්දා ඉඳගැනීම පැත්තකට දාල කෑගැහවා. මන් දැන් කිව්වා කටවහගන්න කියලා විස් ට්‍රන්ංශ්බුල් බිත්්‍යය දෙදරන්න තැරමට ගෙරව්වා. කටපියාගෙන ඉඳගත්තේ නැත්තං මේ දැම්මම මේ හම්පටිගලවෙලා ඒක කොනින් දෙරවා. ඒ කිය අන්නේෙ බකල්ලක තේරුනාාද මැටිල්ඩා හෙමින් ඉඳගත්තා. ඕ! මොනතරං එපාකරපු දෙයක්ද. මොනතර මසාධාරණද. එයා කිසිසේත්ම නොකළ වරතකට ඉස්කෝලෙෙන් එලවන්නේ කොහොමද. මැටිල්ඩාඩ තේරුණා එයාගේ ඇඟැඇතුලෙන් තරහා උතුරාගෙන එන්නා වගේ උතුරාගෙන තෙරපාගෙන හොනුවහරි ඇතුළෙමු පුපුරන්න ඔන්න මෙන්න කියලා. දියහෝනා තාමත්? උස වීතුරුවේ රෞංගහමින් ඉන්නවා. ඌූ බොහොම අසහනෙන් ඉන්නවා වගේ. වීදුරුවටඌූ කොහෙත්ම මදිී. මැටිල්ඩා මිස් ට්‍රන්ංශ්බූල් දිහා බැලුව ඇත්තෙක්ක දැන් කොයිතරම් තරහද. එයාට හිතුනාා එවිදිගෙන ගිහින් අර වීදුරු අරගෙන දියහූනයි ඔොක්කුම වතුරයි මස් ට්‍රංශ්බූල්ගේ ඔලුවට හලන්න. ඇත්නම් කියලා. එයා කල්පනා කලා එහෙම කොළොත් මිස් ට්‍රංශ්බුල් එයාට මොනව කරයිද කියලා. මි ටපල් ේටේ හපැත්ති පුටුවේ ඉඳගෙන වීදුරුවඉන්න සතාට බායනොත් පුදුමෙනුත් බලා හිටියාඌූ වීදුරුවේ කැරකෙන හැටි. ඔන්න ඒවෙලාවේ මැටිල්දට දැනෙන්න්න ඕනේ හරිම අමුතු කවදාවත් දැනුනෙ නැති අසාමාන්‍ය හැඟීම හෙමින් හෙමින් මතුවේගෙන එන බව. ඒ හැගේීම වැඩියම්ම දැනුනේ ඇස්වලටයි. හරියට ඇඟැඇතුලේ විදුලිය ගලාගෙන ඇවිත් ඇස්වලට එකතුවෙනවා වගේ. ඒ හැඟීම මැටිල්ඩාට දැනෙන්න්න පටන් ගත්තේ ඒක මහා බලවත් ශක්තියක් එකතුවෙනවා වගේ ඇස්තෙක්ක ඇතුළේ ඒ වගේම තවත් ඊට සම්පූර්ණයම වෙන හැඟීමත් ඇයට ඇත්තිවුුණා ඒ මොකක්ද කියලා මොනම විදිහටවත් එයාට හිතාගන්න පුළුව වුුණේ නැහැ ඒක හරියට විදුලි කෙටිල්ලක් වගේ ඇස්වලින් විදුලි කොට්ටනොෝ වගේ පුංචි විදුලු එලි ඇගේ ඇස්වලින් විසිවෙලා යන්නා වගේ ඒගේ ඇස්වල කළුඉංගිරියාව රත්වෙන්න පටන්ගත්තා. හරියට ඒවා ඇතුළේ බලවත් ශක්තියක් එකතුවෙනවා වගේ. ඒක නම්මහා පුදුම බලවත් හැඟීමක්. එයා වීතුරුව දිහාම බලාගෙන හිටියා. ඒ මොහොතේ ඇයට තැනුනේ ඇස් ඇතුළේ එකතුවෙන මහා බලයක් ඇස්වල පුංචි තිතක් වගේ එක තැනකින් විදිලා ඇහැට නොපෙනෙන පුංචි අත් ගණනාවක්, වීදුරුවදිහාට විසිකරනවා වගේ පෙරලෙනවා. වීදුරුව පෙරලෙනවා. ඇ හෙමින් සැරේ මිමෙනවා. ඇ දැක්කා වතුරු වීදුරුව හෙළවෙනවා ඇත්තටම ඒක පිටිපස්සට ඇලෝන දශම දෙකතුනක් විතර. ආයෙත් තිබුණු හැටියට කෙලින් වනාා. මැටිල්ඩා එයාගේ ඇස්වලින් විහිදන නොපෙනෙන පුංචිියත් දහස්ගානකින් ඒ විදුරුව ආයෙත් ආයෙත් අල්ලු කළ ඒයාට දැනුණා එයාගේ කළුඉංගිරිියාවේ හරිමැදින් ඒ ශක්තිධාරාව ඉස්සරාට විස්වෙනවා වගේ. පෙරලනවා ඒක. පෙරලනව වීතුරුව. ඇ ආයෙත් මෙමුණුවා. තවත්සරයක් වීදුරුව පස්සට ඇලවුනාා පොඩ්ඩක්. මැටීඩා තවතවත් අදින් තල්ලු කලාා හිතිී. ඉන් පසේ එයාට පෙනෙන්න නැතිතරම් හෙමින් වීදුරුව පස්සට ඇලවෙන්න පටන්ගත්තා. ඇලවෙලා ඇලවෙලා අන්තිමේදී. අදියේ ගැටවුඩ ආන්තම් සමබර වුණ එහෙම තපපරයක් තර තිබිලා එක පාරිටම තිවුණු වීදුරු වදින සද්ධයක් එක්ක සම්පූර්ණයෙන්ම පෙරලුණා මේසි උඩ වතර ටිකත් අර සෙවල දියහුනත් විස් ට්‍රංශකූල්ගේ මහාවිශාල පපූපුරා විසිවෙලා ගියා එයා කෑගාපු කෑගෑමට අනුමානයක් නැතිව මුළු ඉස්කෝලයම වීදුරු ජනේල ඔක්කොම පුගරන්න ඇති. පසුගගේ විනාඩි පහඇතුළද දෙවැනි වතාවටත් මිස්ට්‍රංශ්පූල් හඳතලාගෙන රොකට්ටිකක්වාගේ පුටුවෙන් උඩට විසිවුණා. එයාගේ විශාල පපුුවෝ වහගෙන තියන කොටන් බ්ලෞස් එකේ දියහූුණ අමාරුවෙන් එල්ලිලා හිටියේ උගේ පුංචි තික අඩුතියන කකුල් වලින්. මිස්ට්‍රංශ්පූල් පහල බලනකොට වූුව දැක්ක ගමන් මඳකිපිච්ච ඇතෙකුට හොඳ හෙන්්ඩු පාරක් දුන්නා වගේ විිත්තිය දෙදරන තරම් හයෙන් බෙරිහන් දුන්න. අතින් පිහදාපු පාරට වූව පන්තිය හරහා උඩින් විසිවෙලා ගිය. ඌ වැටුනේ වැඩඩුගේ දෙෙස්සිකළඟ නිසා එයා නැවිලා ඌව බහාම ඇහින්ද ගත්තා. එයාගේ පැන්සල් පෙට්ටියට දාගත්තේ ආයත් වෙලාක ප්‍රයෝජනයට ගන්න හිතාගෙන. දියහෝනා කියන්නේ නිතර ළඟ තබාගතයුතු ප්‍රෝජනවක් වස්තුවක් පව ඇය තීරණය කල්ල ඉවරයි මිස් ට්‍රராන්ච්பුල් එයාගේ මූුණ දැන් ඇත්තටම තම්බාපු හැම් කෑල්ලක්වාගේ පන්තිීස්සරාට වෙලා හිටගෙන කේන්තියෙන් වෙවුලවෙවුල හිටියා එයාගේ විශාල පපූ වේගයෙන් උඩපාත්ව ගියා පපුූමැදින් ලොකු තෙත්ත ලපයක් තිබුණා හමට යනකම්ම තෙත්වෙලා ඇති කෞදේක කෙලේ ඇ මහාහඩින් කෑගහ ැහුවා පන්තියේෙන් කෞදේක කළේ කියනවා කියනවා එනවා ඉස්සරහට මේ පාරණම් බේරෙන්න්න හබ වෙන්න නෑ කෞදේ කතවැඩේ කළේ කෞද වීදුරුව තල්ලු කළේ කෙසකෙනෙ කුත්තර දුන්නෙ නෑ මිනී වලක් කඇතුලේවාගේ කෙසිම සත්‍යයක් නැහැ පන්තියේ මැටිල්ඩා ඇ අටිගිරීෙන් කෑගැසවා මැටිල්ඩා ඒක කළේ උඹයි මන් දන්නවා ඒක දෙවනි පේලි ඉඳග්‍රීන්න මැටිල්ඩා හෙලෝනේවත් කතා කළේවත් නෑ එයාගේ හිතේ ඇති වෙලා තියෙන්නේෙ ඉතාම තැම්පත් ශාන්ත ගතිය ඒ සනීපය මුළු ඇගේම පැතිරිිලා යනවා වගේ යායට එකවරිටම තේරුණා තැන් එයා මේ ලෝකයේ කාටවත්ම බයනැති බව එයාට එයාගේ ඇස්වල බලින් අර වීතුරුව එපාකරපු ලොකුමිස්ගේ ඇඟට පෙරල්ලන්න පුළුවන් උනාානම් එහෙම කරන්න පුළුවන් කෙනෙකුට මේ ලෝකයේ කරන්න බැරි දෙයක් නෑ කතා කරනවා හිරවෙච්ච කාබ ලේටරේ මැටිල්ඩා මේ කේන්තිීන් උතුරායන ගැහැනු යෝධයාගේ පුරණ එක්දිහා එකෙල්ලේ බැලුවා ඉතාම තැන්පත්ව ම මේ පුටුවෙන් හෙලවනේවත් නැහ මස් ට්‍රන්ස්පූල් පාඩම පටන්ගත්තට පස්සේ මම මෙතනින් හෙලෝනේවත් නැහැ මට කියන්න තියන්නේ එච්චරයි එකවරම මුළු පන්තියම විදුහල්පතිනයට විරුද්ධව නැගී හිටිය. එයා හෙලෝනේවත් නැහැ හැමෝම කෑගාල කිව්වා මැටිල්ඩ හෙලෝනේවත් නෑ කවුරුවත් හෙලවුනේ නැහැ ඒක මිස්ම පෙරලගන්න ඇතිේ මම කොහොමුවත්ම පෙරලගත්ත නැහැ. මස් ට්‍රන්ස්පූල් ෙරේවා. හොමද ඒ වවගේ දෙයක් කියන්න උඹල බයි නැත්තේ කතා කරනවා මිස්සානි ඔහේ දකින්න ඇති වෙච්ච හැම දෙයක්ම. කෞද මගේ වීතුරූ පෙරළුවේ ළමයි කවරුවත් පෙරළුවේ නෑම ස්ට්‍රරන්ච්පල් නිසානය කිව්වා මට දිවරන්න පුළුවන් කිසි කෙනෙක් නීගල් හැර ඒ එයා ඉන්නන්නේ මුල්ලෙෙන් හෙලවුණනේ නැහ වෙන කිසි කෙනෙක් කෙලවුනේවත් නැහැ කියලා, බතුමි ආවෙලෙයිඳම් පන්තියට මිස් ට්‍රන්ච්බුල් මිස් හනීදිහා කණ්ඩ වගේ බලාගෙන හිටියා මිස් හනී තේවගේම ආපහු බලාගෙන හිටියා ඇසහකට නොගෙන ඇහි පිල්ලක් නොගහා මං කිය කියන්න ඇත්ත ලොකුමි සුබතුමී නොදැනුවත්ම ඒක පෙරුලෙන්න්න ඇති ඒවගේ දේවල් වෙන්න හරිම ලේසීනේ මට මේ වැඩකට නැති කුරු මිට්ටෝ ගොඩ හිත්ත වෙලා ්‍ර්පල් කෑගාල කි්වා. මම තවත් මගේ වටිනා කාලය මෙතනට වෙලා විනාශ කරන්න නෑ! කියලා කියාගෙන පන්තිය හරහා මාශ්කරෙන ගිය ඇ දඩස්කාලා දොරත් වහගෙන යන්ඩ ගියා. ඔක්කොම ගල්ගැහිෙච්ච නිි්බ්දතාව අතරින් මිස්සනී පන්ති ඉස්සරහට ඇවිතගෙන ගිය. එයා මේසේ පිටුපසින් හිටගත්තා. හා! එයා කිව්වා නලල පිහෙදාන ගමන්. මං හිතන්නේ. දවසකට සෑහෙන්නම අපට පාඩං හම්බුණා එහම හිතන්න නැන්ත ඔල්ලට අදට පන්තිී යවරයි පිත්තනයට කිහින් අම්මලා තාත්තලලා එනකල් සෙල්ලං කරන්න.